අපි අද මේ අදහස් ඉදිරිපත් කරන්නේ එක්තරා අමුතු සහ නිශ්චිත සන්දර්භයක. කුණු කඳු වලට යට වෙලා මිනිස්සු මැරෙනවා. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා ඉන්ෆ්ලුවෙන්සා රෝගය වසංගත තත්ත්වයකට පත් වෙලායි කියලා. වලවල් වලින් බේරගන්න අලින්ට වනජීවි නිලධාරියෝ වෙඩි තියලා මරනවා. අර ගහෙන් ගැටිච්ච මිනිහට ගොණ ඇන්න වගේ කියලා කියන කතාව වෙනකොට දැන් කියන්න වෙන්නේ වලෙන් ගොඩ ආපු වලියට වනජීවි නිලධාරියා වෙඩි තියලා මරුවා වගේ කියලා. ඒ වගේ අමුතුම කාල පරිච්ඡේදයක අපි ජීවත් වෙනවා. දැන් මෙවැනි අමුතු කාල පරිච්ඡේදයක මහජන කොමිසම් සභාවක් ඉදිරිපත් වෙලා ජාතික ප්‍රතිපත්තිය ගැන කතා කරන එක ඉතාම වැදගත්. ඒ වැදගත් වන්නේ ඒ තත්ත්වය අමුතු හන්ද පමණ නෙමෙයි. අපි මේ සාකච්ඡාව කරන සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන ක්‍රමය, ඒ ක්‍රමයේ එක්තරා විකෘතියක් හා විසන්දවීමක් සිද්ධ වෙලා තියෙන නිසා. දැන් අපි දන්නවා ලෝකේ ගත්තහම එකතකින් බහු පාක්ෂික තරඟකාරී මැතිවරණ සහිත ප්‍රජාතන්ත්‍රවාදී නැත්නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම තියෙනවා. ඊළඟට බලය මධ්‍යගත වූ අධිකාරීවාදී නමුත් බොහෝ දුරට යම්කිසි ටෙක්නොක්‍රැටික් ප්‍රබුද්ධ බවක් සහිත තවත් ආකෘතියක් තියෙනවා. අපි ගත්තොත් චීනය, වියට්නාමය, ඒ වගේ රටවල් නැත්තම් නැගෙනහිර ආසියානු ඒ අධිකාරීවාදී නැත්තම් මධ්‍යගතවාදී ක්‍රම කියලා ක්‍රමයක් තියෙනවා. මේ ඔය ක්‍රම දෙකක් තියෙනවා. දැන් අද ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය වෙන්නේ මේ ක්‍රම දෙකටම නැති අමුතු හයිබ්‍රිඩ් තත්ත්වයක් තුල. ඇයි මම එහෙම කියන්නේ? අපේ මේ තාක්කල් ප්‍රතිපත්ති සම්පාදනය වීම සහ ක්‍රියාත්මක වීම සිද්ධ වුණේ තරංගකාරී ද්විපක්ෂ ක්‍රමයක් තුල. ප්‍රධාන පක්ෂ දෙකක් තිබුණා. එක පක්ෂයක් ආණ්ඩු කරනවා, අනෙක් ප්‍රධාන පක්ෂය ඊට කලින් ආණ්ඩු කරලා තියෙනවා, යම් යම් අත්දැකීමක් තියෙනවා. ඒ ප්‍රධාන පක්ෂයේ ප්‍රධාන විපක්ෂ බවට පත් වෙනවා. එතනින් ප්‍රතිචාර ලැබෙනවා. ඒ හන්දා ආණ්ඩුව හැසිරෙන ආකාරය පිළිබඳව ටිකක් පරස්සම් වෙනවා. අද ඒ තත්ත්වෙ නැහැ. ඒ ද්විපක්ෂ ක්‍රමය නැත්තම් තරඟකාරී වෙළඳපොළ නවත්තලා තියෙනවා. දෙවැනි ප්‍රධාන පක්ෂය වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකව කරලා තියෙනවා. ඉතිරි කොටස 51 මන්ත්‍රීවරු සහිත ඒ ඉතිරි කොටස නිල විපක්ෂය හැටියට පිළිගන්නේ නැහැ. නිල විපක්ෂය හැටියට තියෙන්නේ සුළු පිරිසක්, සුළුතරයක් සහ සුළු පිරිසක් මන්ත්‍රීවරු සහිත විපක්ෂයක්. ඉතින් ක්‍රමයක් හැටියට කටයුතු සිද්ධ වෙන්න ඕන සහ සිද්ධ විය යුතු ආකාරයට අද එවැන්නක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා ප්‍රතිපත්ති සම්පාදනයේ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මකයේදී අපිට නැගෙනහිර ආසියාවේ, රුසියාවේ, චීනයේ නැත්නම් යුරාසියානු ඒ ක්‍රමවේදයේ ඒ ක්‍රමයේ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. අපේ තිබිච්ච තරඟකාරී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ද්විපක්ෂ ක්‍රමේ වාසිය ලැබෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තුල ඒ වගේ අමුතු විකෘති තත්ත්වයක තමයි අද අපි ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ. දැන් මගේ ආර්ථික විද්‍යා ගුරුවරයා හමුවේ ආර්ථික විද්‍යා ගැන කතා කරන්නේ. නමුත් මේ මාතෘකාව ගැන මම කතා කරන්නේ දේශපාලන අර්ථශාස්ත්‍රයේ පැත්තෙන් සහ භූදේශපාලන පැත්තෙන්. වඩාත් සරලව කියනවා නම් මම කැමති අදහසක් ඉදිරිපත් කරන්න මේ ජාතික කියන වචනේ සහ ජාත්‍යන්තර කියන වචනේ අතර තියෙන සමතුලිතතාවය, ඒ සමීකරණය තුල ජාත්‍යන්තර බෙලඳාම අපි තේරුම් ගන්න කොහොමද කියන එක ගැන. දැන් ජාතික කියලා කියනකොට මම අදහස් කරන්නේ කුමක්ද? ඒ ජනවර්ගික අදහසක් නෙමෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් ඒ වගේ අදහසක් නෙමෙයි, ආගමික අදහසක් නෙමෙයි. මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. මම ඉදිරිපත් කරන අදහස හොඳටම තේරුම් ගන්න පුළුවන් අපේ මිත්‍යා කතාවක් ගත්තොත් ලෝක ප්‍රකට, ඒක ලංකාවේ අර හැමතරම ප්‍රකට මහා සාහිත්‍ය කෘතිය රාමයනේ. රාමයනේ රාවණ
අතවසම සිංහලෙක්වත් දෙමළවත් එහෙම එක්කෙනෙක් නෙමෙයි. නමුත් ලාංකිකේ ලාංකික දැක්මක් තිබුණා. රාවණ was from Lanka කියලා කිව්වේ. ඉතින් මේ මුළු දූපත අපේ මහෞබිම කියලා කියන මේ දිවයින දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම තමයි ඔහුගේ තිබුණු දැක්ම. අන්න ඒකට තමයි මම ජාතික කියලා කියන්නේ. දැන් ඒ ජාතික කියන දේ කියන්නේ මේ කුඩා දූපත මේ දූපතර යම්කිසි නිශ්චිත පිහිටීමක් තියෙනවා. ඒ පිහිටීම වෙනස් වෙන්නේ නැහැ. මේ නිශ්චිත පිහිටීම සහිත මේ දූපත සහ එහි වැසියන් ආරක්ෂා කිරීමත් ඔවුන්ගේ සමෘද්ධිය සහ සෞභාග්‍යයත් තමයි ජාතික කියන දේ හැටියට මම තේරුම් ගන්න. ඒ කියන්නේ මේ දූපත සහ බාහිර ලෝකයේ ජාත්‍යන්තරය, ජාත්‍යන්තර පද්ධතිය, ජාත්‍යන්තර බලවේග, ජාත්‍යන්තර ගතිකයන් අතර සම්බන්ධකම අපට පුළුවන් තරම් වාසිදායක වෙන ආකාරයට පාලනය හා පරිපාලනය කරන්න පුළුවන් ආකාරයට තමයි ප්‍රතිපත්ති සම්පාදනය වෙන්න ඕනේ. සාමුලින්ම අපට වාසිදායක තත්ත්වයක් ඇති කරගන්න බෑ කුඩා දූපතක් හැටියට. නමුත් අවාසි අවම කරගෙන වාසිසහගත තත්ත්වයන් උපරිම කරගන්න තමයි අපේ ප්‍රතිපත්ති සම්පාදනය වෙන්න ඕනේ. නමුත් අද ඒ සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැත්තේ සුළුපටු කාරණාවක් හන්ද නෙමෙයි. අද ඒක සිද්ධ වෙන්නේ නැත්තේ paradigm shift. ඒ අපි අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් හිතන මතන ඒ ආකාරයේ සර්ව සම්පූර්ණයෙන්ම වෙනසක් ඇති වෙලා තියෙන නිසා. 47 ඉඳන් කිසිම ආණ්ඩුවක් එපමණක් නෙමෙයි 47ට කලින් ලංකා ජාතික සංගමය විවස්සාදායක සභාවට ඉදිරිපත් කරපු ඒ යෝජනා පිටිපස තිබුණු ඒ හැඟීම, ඒ දක්ම, ඒ සියල්ලටම වඩා වෙනස් කිසියම් දර්ශනයක්, ආකල්පයක්, මතවාදයක් තමයි අද ප්‍රතිපත්ති සම්පාදකයෝ නැත්තම් තීන්දු ගන්නවුන් ගෙතියෙන. මොකද්ද ඒ වෙනස? මෙතනදීත් මම කතා කරන්නේ සංස්කෘතිය ගැනවත්, පෙනුම ගැනවත්, පෞද්ගලික චර්යාවන් ගැනවත්, ලිංගිකත්වය ගැනවත් නෙමෙයි. මම කතා කරන්නේ ජාතික ශක්තිය. මේ රට ආරක්ෂා කරලා ඒක ශක්තිමත් කිරීම, ජාතික වශයෙන් අපිට කියන බුල ධනපති ක්‍රමයක් වර්ධනය කිරීම නැත්නම් සංවර්ධනය කිරීම කියන ඒ මූලික දැක්මෙන් සහමුලින්ම වෙනස් වෙච්ච, සහමුලින්ම ඉවත් වෙච්ච නායක ස්තරයක්, තීන්දු ගැනීමේ ස්තරයක් අද තියෙන නිසා. පළවෙනි වතාවට මිත්‍රවරුනි, කරුණාකරලා හිතන්න එපා මම මේ විහිළුවක් කරනවා කියලා. මේක විද්‍යාත්මක අර්ථයෙන් තමයි මම කියන්නේ. පළවෙනි වතාවට ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අද ක්‍රියාත්මක වෙන්නේ ජාතික කියන දේ ජාත්‍යන්තර භාණ්ඩයක් නැත්නම් වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්නට ඉදිරිපත් වෙලා තියෙන නායකත්වයක් සමග. For the first time, the national itself is regarded as a commodity. පළවෙනි සැරේට ජාතිය නැත්නම් ජාතික කියන දේ ශක්තිමත් කරන්න, සුරකින්න සහ ධනවත් කරන්න, බොහොසත් කරන්න ජාත්‍යන්තර වෙළඳාම පාවිච්චි කිරීම වෙනුවට ජාතික කියන දේ, මෙතනදී මම කතා කරන්නේ සංස්කෘති ගැන නෙමෙයි, මම කතා කරන්නේ වාස්තික අර්ථයෙන්. ජාතික කියන දේ වෙළඳ භාණ්ඩයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පොලට දැමීම තමයි අද කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අමුතු දෙයක්. මිත්‍රවරුනි, මේ රට පූජ්‍ය දූපතක් බව අපි හැමෝම දන්නවා. මේ රටේ යම්කිසි මර්මස්ථාන තියෙනවා, මූලෝපායික වශයෙන් වැදගත් මර්මස්ථාන තියෙනවා. ඒ මර්මස්ථාන අපේ පිහිටීම නිසා විශාල වැදගත්කමක් සහිත දේවල්. ඒව ආරක්ෂා කරන්න ඕන. ඒක වෙන කාටවත් දෙන්න හොඳ නැහැ. අපි මත බලයක් පිහිටවන්න පුළුවන් ආකාරයට. නමුත් අද මේ ආණ්ඩුවේ එක්තරා කොටසක්
මම පැහැදිලිව කියන්න ඕන මම මෙතන කතා කරන්නේ සිරිසේන ජනපතිතුමා ගැන නෙමෙයි නමුත් එතුමා මීට වඩා යමක් කළ යුතුව තියෙනවා මේ වෙන්න යන දේ නවත්තන්න එසේ කරන්නේ නැහැ නමුත් එතුමා ගැන නෙමෙයි මම කතා කරන්නේ මම පැහැදිලිව කතා කරන්නේ අගමැතිතුමා ගැන පළවෙනි සැරේට 47ට කලින් ඉඳන් 1900 අතවත මුළු 20 වෙනි සියවසේම මතුවෙච්ච ලාංකික නායකත්වයක් තියෙනවා. ඒ ලාංකික නායකත්වය හැම වෙලෙන් බැලුවේ අපේ ස්වෛරීභාවය ක්‍රමක්‍රමයෙන් අපේ අතර ගන්න. අපේ ශක්තිය වර්ධනය කරන්න. ඒක සම්පූර්ණයෙන්ම උඩුකුරු යටකුරු කරන නායකත්වයක් තමයි අද තියෙන්නේ. එනිසා තමයි ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳව සහ ජාතික හා ජාත්‍යන්තර කියන ඒ සාධකයන් දෙක අතර සමීකරණය පිළිබඳව සම්පූර්ණයෙන්ම වැරදි සහගත දැක්මක් අද තියෙනවා. දැන් ත්‍රිකුණාමලයේ ප්‍රශ්නේ මම හිතන්නේ අපේ ආචාර්ය අනුල විජේසුන්දර මැතිණිය මතු කරා. මම කියන්න යන දේ මේක ඉතාමත්ම ඓන්ද්‍රිය වශයෙන් සම්බන්ධ වෙච්ච දෙයක්. ජාත්‍යන්තර වෙළඳාම අපට හුදකලා කරන්න බෑ. ජාත්‍යන්තර සම්බන්ධතා දේශපාලන සම්බන්ධතා සෙසු ආර්ථික සම්බන්ධතා වෙළඳාම අරණු විට ඒ සම්බන්ධතාවල එක තීරුවක් නැත්නම් සාධකයක් හැටියට තමයි ජාතික වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාම සලකන්න ඕනේ. ඉන්ටර්නැෂනල් ඉකොනොමික් රිලේෂන්ස් රට සහ බාහිර ලෝකය අතර ඇති ආර්ථික සම්බන්ධතා විවිධාකාරයි. ඒ ආර්ථික විවිධ ආර්ථික සම්බන්ධතාවල එක කොටසක් තමයි ජාත්‍යන්තර වෙළඳාම. දැන් මෙතන කරන්න හදන්නේ අපේ මර්මස්ථාන එහෙම් පිටින්ම වෙළඳ භාණ්ඩයක් බවට පත් කරලා විකුණන. ඉතින් මෙතන ජාත්‍යන්තර වෙළඳාමේ කොටසක් හැටියට ජාතියම විකිණෙනවා. ත්‍රිකුණාමලේ. ඇයි කිසිම ආණ්ඩුවක් මේ තෙල් ටැංකි විකිණන්නේ නැත්තේ? ඇයි කිසිම ආණ්ඩුවක් වරාය සංවර්ධනය කරන්නයි කියලා මේ ඉන්දියාවත් එක්ක කොන්ත්‍රාත්තු ගහගත්තේ නැත්තේ? ජයජවර්ධන ජනපතිතුමා පවා මම මේ කියන්න හදන්නේ මේක දේශපාලන පක්ෂ පිළිබඳ ප්‍රශ්න නෙමෙයි. ජයජවර්ධන ජනපතිතුමා පවා ඉන්දියානු හමුදාවේ බලපෑම තියෙද්දි වුණත් මොකද අසංකරයේ කිවිසුම? ඉන්දුලංකා කිවිසුමට අමුණුම් තිබුණා. ඇනෙක්ෂර්ස්. ඒ අමුණුම් වල කිව්වේ මේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට හතුරවන වෙන කිසිම බලවතෙකුට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියලා එච්චරයි. ඒකත් එක්තරා දුරකට අපේ ස්වෛරීත්වයේ යම් කිසි සංකෝචනයක් තමයි. නමුත් ස්වෛරීත්වය කියලා කියන්නේ නිරපේක්ෂ දෙයක් නෙමෙයි, සාපේක්ෂක දෙයක්. යථාර්ථයක් කියලා දෙයක් තියෙනවා. භූදේශපාලනික යථාර්ථයක්. ඒ භූදේශපාලනික යථාර්ථය තුල අපේ ස්වෛරීත්වයේ කිසියම් හැකිලීමක් සංකෝචනයක් තිබුණා. ඒක තමයි හරි. ඕගොල්ලන්ට හතුරු වෙන කාටවත් මේක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. නමුත් ඉන්දියාවට මේක පාවිච්චි කරන්න දෙනවා, ඉන්දියාවට විකුණනවා කියලා කිව්වේ නැහැ ජයජවර්ධන ජනපතිතුමා පවා. ඇයි මේ 70,000 ඉන්දියානු සේනාවක් තියෙද්දි ඇයි ඒසේ නොකරේ? ඉන්දියාව කියන්නේ අපේ පිහිටීම අනුව හතබුම් 18ක් පමණක් ඈතින් තමිල්නාඩුව කියන විශාල සංගටකයේ සහිත අර්ධ ද්වීපයක්. ඉතින් අපේ පිහිටීම නිසා, ඒ කියන්නේ භූගෝලය නිසා ඉතිහාසය ජනිත වෙනවා. ඒක තමයි භූදේශපාලන යථාර්ථවාදයේ මූලධර්මය. ජියෝපොලිටිකල් රියලිසම්. අද පවා රාජනිකාන්ත එන්න දෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ තමිල්නාඩුවේ. වෙනම රාජ්‍යයක් පිළිබඳව සටන් පාඨය ජයලලිතා ජයරාම හිටපු මහමෙතනි විසින් නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමාට ලිපියකින් බාර දුන්නා. මෙව මේ සරල දේවල් නෙමෙයි. ආන්තික නැත්තම් අන්තවාදී කණ්ඩායම් කීපයක් කියන දේ නෙමෙයි. ජයලලිතා ජයරාම ඔය වගේ ලියුමක් බාර දෙන්නේ එතන ජනතාවගේ ඡන්ද වලට එක යම් කිසි වැදගත්කමක් තියෙන නිසා. ඒ කියන්නේ අපි පිළිගන්න වෙනවා බහුතර ජනතාවගේ කැමැත්තක් මේ තමිලීලම ලංකාවේ මේ පීඩවන එක. තමුන්ගේ රටේ කරන්න බැරි යන්ද වෙන රටක ඒක ඊට වඩා ලේසි කියලා හිතන එක. ඉතින් ඒක යථාර්ථයි. ඒක ගැන අපි අඬාවැළපෙන්න ඕනේ නැහැ. නමුත් අපි පරස්සම් වෙන්න ඕනේ. ඉන්දියාවේ මහා මූලපායික පඬිවරයෙකු වූ කෞටිල්‍ය හෙවත් චාණක්‍ය අර්ථ ශාස්ත්‍රයේ කියනවා ඕනෑම රටක
ඕනෑම රටකට ප්‍රධාන උවදුර නිතැතින්ම මතුවෙන්නේ තමුන්ගේ අසල් රැසියාගෙන් කියලා. තරහ වෙන්න ඕනේ කවුරු? නමුත් ඒක යථාර්ථයක්. ඒ අසල් රැසියාගෙන් තමයි නිතැතින්ම තර්ජනය එන්නේ. දැන් මෙතන අසල් රැසියා සම්බන්ධයෙන් තව කාරණාවකුත් තියෙනවනේ. මේ පුංචි දූපතේ උතුරු නැගෙන හිර ජනවාර්ගික සංයුතියයි ඉන්දියානු මහාර්ධද්වීපයේ දකුණු කරේ ජනවාර්ගික සංයුතියේ පැහැීමක් තියෙනවා. ඉතින් ඒ වගේ තත්වයකදී දැන් තිරිකුණාමලයේ හම්බන්තොට නෙමෙයිනේ පිහිටලා තියෙන්නේ, තිරිකුණාමලයේ පිහිටලා තියෙන්නේ නැගෙනහිර. තිරිකුණාමලය ඉන්දියාවට දුන්නාම තෙල් ටැංකි වලින් 10%ක් විතර කපි තියාගෙන ඊට අමතරව වරාය සංවර්ධනය කරන්න කියලා දුන්නා. ඊළඟට මන්නාරම තිරිකුණාමල මහා මාර්ගය ගොන්න ගන්න කියලා ඉන්දියාවත් එක්ක කොන්ත්‍රාත්තු ගහගත්තා. ඊළඟට ඒ ඊට පරිබාහිරව විශේෂ කර්මාන්ත කලාප ගහනවායි කියලා එකඟ වුණා. මේ ඔක්කොම MOU එකේ තියෙනවා. අසංගර ආචාර්ය ජයසංකත් එක්ක අගමැතිතුමා. ඊළඟට එක්තත් අසංගරපුවා. මොකද්ද වෙන්නේ? සිද්ධ වෙන්නේ පළවෙනියෙන්ම තිරිකුණාමලයේ තමුන්ට ලැබෙන දේ ආරක්ෂා කරගෙන නිත්‍ය දෙයක් සදාතනික දෙයක් බවට පත් කරන්න එතන පලාතේ වටා පිටාව හදන්න ඕනෑම බලවතෙක් පෙළඹෙනවා. තිරිකුණාමලයේ ඉන්දියාවට දෙන්න යන දේ, ඉන්දියාව ලබා ගන්න දේ ඊළඟට ගණකම් කරන්න එපා. හාඩන් ද ඇකුසිෂන්. ඉතින් එතන පතිත වුණාට පස්සේ ඕක ගලව ගන්න බැරි වෙන විදියකට එතන පලාතේ තත්ත්වයන් හදා ගන්නවා. ඊට අමතරව මේ එක්ටා ගිවිසුම වගේ දේවල් අස්සම් කරනවා. අගමැතිතුමාම කීප වතාවක්ම කියලා තිනවා දකුණු ඉන්දියානු ප්‍රාන්ත පහ සමග අපේ ආර්ථිකය බද්ධ කරන්න ඕනේ කියලා. නොකළ යුතුම දේ ජයජවදන ජයපතුමා උත්සාහ දරුවේ උතුරු ඉන්දියාවත් එක්ක සමීකරණයක් ඇති කරගෙන දකුණු ඉන්දියාව තුරුණය කරන්න. හේතුව දකුණු ඉන්දියාවේ එක ප්‍රාන්තකින් තමයි අපට විශාල බෝධුර ආවේ ඉතිහාසයේ සහ අපේ ජීවිත කාලය තුළ. දැන් මෙතන කරන්න හදන්නේ ඒක අනිත් එක. දකුණු ඉන්දියානු ප්‍රාන්ත පහ සමග ලංකාවේ ආර්ථිකය බද්ධ කරන්න. ඒක අගමැතිතුමා නිලවසෙන් කියලා දිනවා. දැන් මේ සියල්ල සමස්තයක් ඇටියට ගත්තාම අපට පේනවා මේ ජාත්‍යන්තර වෙළඳාම කියන ඒ තනි සාධකය කොතරම් භයානක සමස්ත ප්‍රතිපත්තියක් තුල පිහිටලා තියෙනවද කියලා. මිත්‍රවරුනි, අපේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාම පමණ නෙමෙයි, ජාත්‍ය මේ හදාගෙන යන ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා ජාතික වශයෙන් අපට වාසියක් වෙන, අපිව ශක්තිමත් කරන, අපිව පොහොසත් කරන එකක් නෙමෙයි. අපේ පැවැත්මට ඒක දාර්ශනික වචනේ සාන්දෘෂ්ටික එක්සිස්ටෙන්ෂල් අපේ පැවැත්මට තර්ජනය වෙන මේ වෙන්න යන දේ කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. අගමැතිතුමාම 2002 යලිත් වතාව මේ වතාවෙත් උත්සාහ දරුවා ඉන්දියාව එකඟ කරවගෙන දකුණු ඉන්දියාව, ඒ කියන්නේ තමිල්නාඩුවයි ලංකාවේ උතුරයි යාකරන පාලමක් බිංගයක් මූදයටින් දිවෙන බිංගයක් ඒ ඔක්කොම නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ හනුමන් කරපු වැඩේ. ඉතින් මෙතන ජාතික ප්‍රතිපත්තිය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතන ක්‍රියාත්මක වෙන්නේ විභීෂණ ප්‍රතිපත්තියක්. ඉතින් විභීෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ගියාම ඒකට විරෝධ වෙනකොට එතකොට භීෂණ ප්‍රතිපත්තියකුත් ක්‍රියාත්මක කරන්න වෙයි ආණ්ඩුවට. ඒක තමයි මේ සිද්ධ වෙගෙන යන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේක අපි සමස්තයක් හැටියට දකින්න ඕන. මේ වගේ තර්ජනයක් මම නම් දැකලා නැහැ මගේ ජීවිත කාලේ අපේ ලංකාවට. අත් වශයෙන්ම LTTE සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී හමුදා. ඒ ත්‍රස්තවාදී හමුදාවට ගහලා පරාද්දන්න පුළුවන් නම් ඒක කිරීමේ අයිතිය අපට තිබුණා. ඒක අන්තිමට අපි කරා. නමුත් අසල්වැසි රටකුත් එක්ක, විශේෂයෙන්ම විශාල අර්ධ ද්වීපයකුත් එක්ක
මෙහෙම ගිවිසුම් අස්සන් කළා මේ ඔක්කොම බාර දුන්නාම ඊළඟට නීතියක් තියෙන ඒගොල්ලන්ගේ පැත්ත. නීතියක් තියෙන ඒගොල්ලන්ගේ පැත්ත. අවසන් වශයෙන් එනම් කවුරු හරි අහන්න පුළුවන් මම විරුද්ධද ජාතියන්තර වෙලදාමට කියලා අත් වශයෙන්ම නැහැ. නමුත් මට මතකයි වෛද්‍යවරයෙක් හා විප්ලවවාදියෙකු සහ මහා පරිමාණ බුද්ධිමතෙකු වූ චේ ගෙවාරා විදේශ වෙළඳාම නිදහස් වෙළඳාම ගැන ඔහුගෙන් අහපුවම කිව්වා ඔව් නිදහස් වෙළඳාම ෆ්‍රී ට්‍රේඩ් ඉට්ස් අ ෆ්‍රී ෆ්‍රී ෆොක්ස් අමංග ෆ්‍රී චිකන්ස්. ඒ කියන්නේ නිදහස් නරියෙක් නිදහස් කුකුල් පැටව අතර දැම්මා වගේ වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ නිදහස් වෙළඳාමේ නොයදිය යුතුයි කියලා. නමුත් බලය වශයෙන් ගත්තහම විශාල අසමමිතික භාවයක් තියෙන රටවල් දෙකක් ඉන්දියාව සහ ලංකාව. එවැනි තත්ත්වයක් තුල ඔක නිදහස් වෙළඳාමක් වෙන්නේ නැහැ එක්තරා වගේ දේවල්. එසේ නම් අපි විසින් කළ යුත්තේ ලෝකේ අනිත් රටවල කරනවා වගේ විශේෂයෙන්ම වඩා කුඩා දියුණුවෙන් පවතින රටවල් කරනවා වගේ අපිට වඩා විශාල ප්‍රබල රටවලුත් එක්ක ද්විපාර්ශ්වීය වෙළඳාමේ යෙදෙනකට නෙමෙයි බහුපාර්ශ්වීය කලාපීය සහ අන්තර් කලාපීය වෙළඳ ගිවිසුම් සහ ඒ වෙළඳ ආකෘතීන් වලට මාරුවීමයි. ඒකෙන් තමයි සබවින්ම ජාතික අවශ්‍යතාවයක් ජාත්‍යන්තර වෙළඳාම තුලින් ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. Don't give a handle to those who may be hegemonistic or interventionist towards you and where there is a gross asymmetry of strengths. Don't give them a handle over your destiny, which is what we are about to do. Since there is a disparity between the bargaining power... Absolutely. So what we must do, that is why I suggest you look at Latin America. There are many multilateral trade arrangements, also East Asia. I mean, we can think in terms of the region and between regions. But what is happening now is, we are planning to sell off our strategic assets as commodities. So that's part of international trade. We want to sell off what we have. And we have a completely indiscriminate policy. It's not just an open door. An open door is okay. But the door, window, roofs, everything is open. Finally, we won't be left with anything. No, we have to do this. We have to do Sunday Times. We have to do this. Acharya Jayashankar, Videsha, Indianu Videsha Lekambaraya, Saha, Agamadituma, මේ MOU එක අස්සන් කරලා MOU එක කැබිනට් අර ආර්ථික CCM කමිටියක තියෙනවනේ ඒකෙන් සම්මත කළා. නමුත් කැබිනට් එකට ගෙනල්ලා ඒ පිළිබඳව අපට අපහැදිලිකමක් තියෙනවා. එක වார்த்தාවක තියෙනවා දාසරී ජාසේකර ඇමතිතුමා සහ තව එක ඇමතිවරයෙක් ඒකට විරුද්ධ වුණාම අගමැතිතුමා ඕයි කියලා ඒගොල්ලන්ට බැන්නයි කියලා. මට මතක නැහැ අනිත් ඇමතිතුමා කවුද කියලා. ආව් ඔව් 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 හිටපු ස්පීකර් ඩෙපියුටි ස්පීකර්. ඉතින් කැබිනට් වෙන්වුත් මේක අනුමත කරයි කියලා තියෙනවා. නමුත් ඒක we are not sure about that. ඒක 100%ක් හරිනේ. නමුත් මේක මේ වෙසක් පෝයට කලින් වෙසක් පෝය දවසේදී මෝඩි අගමැතිතුමා ආපුවම අස්සම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා Times of India පුවත්පතේ තියෙනවා. අපි අත් වශයෙන්ම විශ්වාස කරන්න ඕනේ මේ පිටරට පුවත්පත් කියන දේවල්. අපේ මේ පුවත්පත් වලට අපේ මේ දේශපාලනඥයෝ බොරු කියනවා. ඔව් අගමැතිතුමා යනවා මේ මාසේ. ඊළඟට මෝඩි අගමැතිතුමා එනවා. මම හිතන්නේ වෙසක් දන්සලක් තියලා තිරුණාමලෙ දෙන්න යනවා ඒක. තිරුණාමලේ වටිනාකම අපි දන්නවනේ. උතුරු නැගෙනහිර තත්ත්වය තුල ඉතින් දැන් තිරිකුණාමලයට ඉන්දියාවේ ඉන්දියාවට දුන් තෙල් ටැංකි දුන්නාම ඒ කියන්නේ ඉන්දියාවෙන් දැන් එනවනේ මේ ඉට් ෆිසිකල් ප්‍රසන්ස් ඊළඟට වරාය සංවර්ධනන්නේ ඒ ඊළඟට මන්නාරම තිරිකුණාමලයේ පාර. එතකොට ඒ පළාතේ දැන් මම ඔතන අමතිවරයෙක් හැටියට හිටියා 87 ඉඳලා ලංකාවේ ගිවිසුමෙන් පස්සේ 88
ධාතුන්ගේ සංශෝධන සහ පළාත් සභා ක්‍රමය තුල හිටපු තරුණම ඇමති මහින්ද සමරසිංහ ඇමතිතුමා ඊළඟ තරුණ ඇමති මාස ගානකින් මට වඩා වැඩිමල්. ඉතින් මම දන්නවා ඔතන තිරිකුණාමලේ ඉන්දියානු පළපදියම් වීමක් සිද්ධ වෙච්ච ගමන් ඔතන ජනවාර්ගික බලතුලනයත් වෙනස් වෙනවා. ඒ කියන පදිංචිකරු නෙමෙයි මානසික වශයෙන්ද පවර් බැලන්ස් චේන්ජස් ඉන් දට් ඒරියා ඉමීඩියට්ලි. ඊළඟට නොහිතන දේවල් හිතන්න පටන් ගන්නවා එතන දේශපාලන අඥෝ සහ විවිධ ව්‍යාපාර. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මේ ව්‍යවස්ථාව ගැනත් සාකච්ඡා කරනවානේ මේ මැයි මාසෙදී ව්‍යවස්ථා කෙටුම්පතක් ගේන්න යනවා ස්ටියරින් කමිටි එක. ඒකේ තියෙන විදිහට අගමැතිතුමා සහ අනිත් කට්ටිය සාකච්ඡා කරන විදිහට පළාත් සභාවලට ඒ කියන්නේ උතුරු දෙකේ පළාත් සභාවට විධායක බලතල වැඩියෙන් දෙන්න යනවා ව්‍යවස්ථාදායක බලතල දෙන්න යනවා පොලිස් බලතල සහ ඉඩම් පිළිබඳ බලතල සර්ව සම්පූර්ණම දෙන්න යනවා. එහෙම වුණාම ඉන්දියාවට වරාය තෙල් ටැංකි ටිකක් දුන්නාම ඔය දෙක එකහු කරපුවාම ඉතින් අතවසම වෙනම රාජ්‍යයකට නැත්නම් සයිප්‍රසානුකූල වෙන්වීමකට පැහැදිලිවම අපේ ජීවිත කාලය තුළ මඟ පෑදෙනවා. දැන් ඊට වඩා ඔහොම යුද්ධ නොකරපු රටවල් දැන් බලන්න ස්කොට්ලන්තය, එතකොට කටලෝනියාව, ඒගොල්ලෝ කියන්නේ දැන් මේ ජනමත විචාරණයක් තියමු කියලානේ. ඉතින් මේක ලිහෙනවා. ඒ දැනුවත් අපේ නායකයෝ ඇයි එහෙම කරන්න කියන එක තමයි ඉතින් ප්‍රශ්නේ. මේ best practices පිළිබඳව බලන්න පුළුවන්නේ ලෝකේ පුරා අපි වටපිට බලපුවාම අපිට පේනවා විශේෂයෙන්ම අපි වගේ සාපේක්ෂක වශයෙන් කුඩා රටවල් අපිටත් වඩා ටිකක් විශාල රටවල් කොහොමද තමුන්ගේ ස්වෛරත්වය රැකගෙන ඒත් ලෝක ආර්ථිකය තුල ස්ථානගත වෙන්නේ, ඒ තියෙන අවකාශය පුළුල් කරගන්නේ කොහොමද කියලා අපි බලන්න ඕන. ලෝකාර්ථිකය තුල අපේ අවකාශය ප්‍රසාරණය කරන ගන්නවා මිසක මෙහි වෙන කට්ටියගේ අවකාශය පුළුල් කරලා නොදීම, පුළුල් කිරීම නොකිරීම. අපි කරන්නේ මෙහි ඉඩකට දෙනවා, අපි ලෝකේ තියෙන ඉඩකට ලබා ගන්නේ නැහැ. ඉතින් ඔතන මූලික දාර්ශනික ප්‍රශ්නයක් තියෙනවා, ආකල්පමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ මානසිකත්වය හදාගන්නේ නැතුව මම කියන්නේ මේ අතුල්ට නිරායමක් ගැන නෙමෙයි, මම ඒකට විරුද්ධයි. නමුත් අපේ මහාචාර්ය WD ලක්ෂ්මන් ඒ ප්‍රධානත්වයෙන් මෑතකදී කරපු සම්මන්ත්‍රණයකදී අපේ මිත්‍ර එක්ක කීර්තිමත් ලාංකික ආර්ථික විද්‍යාඥයෙක් මහාචාර්ය හවර්ඩ් නිකලස් ලාංකික සම්භාවයක් සහිත නමුත් රොටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් පොඩි කාලේ ඉඳන් පිටරට හිටියේ. ඔහු ඇවිල්ලා දිග දෙසුමක් කරා. ඔහු චීනයේ, වියට්නාමයේ මේ දවස්වල පදිංචිය සහ උගන්වනවා. නමුත් රොටර්ඩෑම් විශ්වවිද්‍යාලය තමයි ස්ථිර රැකියාව. ඔහු කිව්වා නංගෝ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියනවා කමන්න සමහර ඒවා පෞද්ගලික අංශයට විකුණලා දාන්න. නමුත් නොකළ යුතු එක දෙයක් තියෙනවා. ඒක ගිනි කොණ ආසියාවේ ආර්ථික ඒ ප්‍රාතිහාර්යේ එක සාධකයක්. සිංගප්පූරුව වේවා, මැලේසියාව වේවා, චීනය, ජපානය, ඒ රටවල් ඔක්කොම ගත්තාම තමුන්ගේ වරාය සහ ගුවන් තොටුපළ කාටවත් කිසිම විදේශිකයෙකුට විකුණන්නේ නැහැ, බදු දෙන්නේ නැහැ. ඉතින් ඒක මූලධර්මය. ඒ මූලධර්මයේ උල්ලංඝනය කරලා නිකන් බොරුවට කියනවා සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, ආරමේ යනවා. නමුත් ඒ ආකෘතියක් තියෙනවා, නැගෙනහිර ආසියානු ආකෘතිය. ඒ ආකෘතිය එක කොටසක් තමයි වර සහ ගුවන් තොටුපළවල් කිසිල්ලසකිනුත් විදේශකරණය, විජාතිකකරණය නොකිරීම.